ඉශාරද කල්ලා නගෙනීර නිදහස් කරලා මේව පේන ඇති මිනිස්සු එක එක කණ්ණාඩි වලින් කතා කරාට නගෙනීර නිදහස් කරලා අද පළාත් සභාවක කළ ද්‍රවිඩ මේ මහමැතිවරයෙක්ම පත් කරගෙන අද උතුරටත් මේ ක්‍රියාදාමය ගේන්න ඔන්න මෙන්න අවස්ථාවක් අපි ඉන්නේ මේ තරම් ජයග්‍රහයි වෙලා මෙන්න මේකට තමයි අපි එකතු වුණේ හරිද ඒකට රනිල් වික්‍රමසිංහ මහත්මයා එකතු වුණේ නැති වුණාට අපේ මධ්‍යම කාර්ය සභාවේ 21 දෙනෙක්ගෙන් 17 දෙනෙක් මේක වෙනුවෙන් තමයි කතා කරේ මේ ආණ්ඩුවට එක්ව වෙමු කියලා එතකොට මෙන්න මේකයි අපි එක්ව වුණ හේතුව හරිද එතකොට මේ යුගයක ප්‍රධාන ප්‍රශ්න තියෙන එකයි මේන් කන්ට්‍රඩික්ෂන්ස් හරි ප්‍රතිවිරෝධ එකයි ඒක තමයි අද රජයත් එල්ටීටී හමුදාවත් ත්‍ස්සවාදයත් හොඳ එමතුනේ ඔබතුමා කියන කාරණේ පැහැදිලි නමුත් දැන් කලින් මහත්මිය ජයමිනි මහත්මිය අහපු කාරණාත් එකවර අහන්න එමතුනේ එතකොට දැන් මට අහන්න අවශ්‍ය දැන් මේ ඩීසල් දීමනාව ගැන අහුවා මෙහෙම නෑ මේ ඩීසල් දීමනාවත් බොරුනේ අද අපි ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා මේ කැබිනට් මණ්ඩලයේදී විතරක් නෙවෙයි අපි එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලෙදිත් එක් ගත්තා අපි හිටියා කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් අපි කවදාකවත් ඇමති පදිය ගත්තේ නෑ ඒක මේ කවුරුවක්වත් දන්නේ නෑනේ එදා JVP එකත් ඕකම තමයි කිව්වේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඕකම තමයි අපිට කිව්වේ. නමුත් අපි කවදාකවත් ඇමති පදියක් ගත්තේ අපි മന്ത്രി පදිය ගත්තේ. අපි අවුරුද්දක් අපි තීන්දුව කරගත්ත අපේ ඇමති පදිය අපි ගන්නෙ නැහැ කියලා. එතකොට ඩීසල් දීමනා වැඩි කරෙත් නැහැ. හරිද? ඩීසල් දීමනා වැඩි කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔක්කොටම. දැන් පහුගිය කාලේ ගෘහස්ථ කාර්ක සභාවේදී ඩීසල් දීමනා වැඩි කරන්න කියලා ඉල්ලුවේ අපි නෙවෙයි. රේණුකා හේරත් මහත්මිය එතුම ඉල්ලුවේ ඒකට ජනතා විමුක්ති පෙරමුණ කට්ටියට ඒගොල්ලෝ නිශ්ශබ්ද හිටියා දැන් මම දැක්කා ගලප්පති මාත්‍යා පත්තරේට නම් දාලා තියෙනවා එයා විරුද්ධුනායි කියලා නමුත් ගෘහස්ථ කාර්ක සභාවේ වාර්තාව මගේ ගාව තියෙන කොහෙවත් නැහැ කවුරු හකට විරුද්ධ වෙලා ඒ විතරක් නෙවෙයි විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඉල්ලලා තියෙනවා මාදිලිය මාදිවෙල මේ නිවාසව ඒසී කරන්නයි කියලා ඒකත් ආණ්ඩුවේ නෙවෙයි එතකොට අපිට තියෙන ඩීසල් දීමන අපිට කොහක් කපලා තියෙන්නේ අපේ මමාත්‍යංශවල වයශීර්ෂ කපලා තියෙන්නේ අපිට දෙන වයශීර්ෂ කපලා තියෙන්නේ එතකොට අපේ ඇමතිපඩි නැතු කරලා තියෙන්නේ අපි මන්ත්‍රී මම අහනවා විපක්ෂ මන්ත්‍රීවරු කීයක් දායක වුණාද මේ 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 රටේ මේ තියෙන මේ රට බේරා ගැනීමද ඔය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ගැන නේ මම කියන්නේ වැඩියෙන්ම මේවා ගැන කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණ ඔව අහන ඒ එක්කෙනෙක්ව සත පහක්වත් එක අයින් කළා නෑ ඒගොල්ලන්ට පක්ෂයට හම්බ වෙන මම මේ ඇමති මේ මන්ත්‍රීවරුන්ගේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය සභා මන්ත්‍රීවරු ගත්තොත් 1,300,000 කෝටි 3ක් හම්බ වෙනවා මේ 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 ජනතා විමුක්ති පෙරමුණට එතකොට ඒ කෝටි තුන අරගෙන ඒවා පක්ෂයට ගන්න ඒගොල්ලෝ අරගෙන පොඩි සොච්චමක් මේගොල්ලන්ට දෙන්නේ දැක්කනේ පිට යනකොට වාහන දිනන කොයිද කියලා එතකොට ගෙවල් ගහලා දිනුනා හරිද එතකොට මේ අමාරුව අනිත් එකේ තුමිය කිව්වා මොකද්ද වාහන ගේනවලු බදුවයිද මේ වරද වල්ගේ පාගගෙන ඒ වාහන 31ක් ගේන්නේ සාක්ෂිකේ නායකයෝ දැන් ඕක විවේචනය කරන්න පුළුවන් ඕකම විවේචනය කරා තුන්වෙනි ලෝකේ මේ මහා සමුළුව තියෙනකොට බණ්ඩාරනායක ඔය විදියටම එදා එක්සත් ජාතික පක්ෂය කිව්වා සාකර්ණේ වෙනම ගමු කියලා ඔබතුමා ඉල්ලනවා තමතර එතුමිය මතක් කරා මිහින් ලංකා කරනද මිහින් ලංකා එක මොකටද ඇති කරේ තාම ඕන් පඩි ලැබනවා කියලා මතක් කරා මිහින් ලංකා එක මොකටද ඇති කරේ මිහින් ලංකා එක ඇති කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවේ බලයට පත් වෙනකොට ලංකාවට ජාතික ගුවන් යානයක් නැහැ ගුවන් යානය චන්ද්‍රිකා කුමාරතුංග වික්කා මේ තමයි ලෝකේ එකම රට විදේශිකයන්ට විකුණන. දැන් බ්‍රිතාන්‍ය මේ ගුවන් සේවයේ තියෙනවා ඒකේ කොටස් තියෙනවා පුද්ගලික බ්‍රිතාන්‍ය සමාගම් වලට. නමුත් විදේශිකයන්ට විකුණන්නේ නැහැ. ඒක හින්දා තමයි අපි එදා විරුද්ධ වුණේ. ඒකම රනිල් වික්‍රමසිංහ මහත්තයත් කරාවිල්ලා. ඒක දූෂණය කියලා. හරි. ඒකට තමයි මම එදා විරුද්ධ වුණේ. කැබිනට් එක ඇතුලේ අනිත් හැමතැනකටම ඇතුලේ. මම ඒකනේ නංගන් කියලා දැන් කිව්වේ. මරයින් එකටත් මං එන්නම් මොකද උනේ මරයින් එක කාගේ යටේ කවුද කියලා එතකොට මොකද එතන වෘත්ති සමිතිය කරේ මමත් සහභාගී වෙලා හරිද එතකොට මේ මොකද මේ මිහින් ලංකා එක බිහි කරේ මොකද අපිට ඔබතුමා දැනගන්න අපිට මිහින් ලංකා එක හදලා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ගුවන් සේවයට අර ග්‍රවුන්ඩින් රයිට්ස් තියෙනවානේ ග්‍රවුන්ඩ් රයිට්ස් ඒ කියන්නේ බාන්න ඒ රයිට් එක දෙන්න බෑ අපේ ආණ්ඩුවට ඒකත් ඒක ඔක්කොම දීලා තියුනේ එමිරේට්ස් වලට හරිද ඒගොල්ලන්ගෙන් මේ අවසර ගන්න ඕනේ ගුවන් යානය බස්සන්න මෙතෙන්ට මෙන්න මේ වගේ තත්ත්වයක් තියුනේ ඒකට තමයි එතකොට ලෝකේ හැම රටකම තියෙනවා මේ බජට් එයාලයින්ස් කියන එක බජට් එයාලයින් එක මහා ලොකු ලාභයකට ගන්න එකක් නෙවෙයි ඒ රටවල් වල ඉන්න අමාරු කට්ටිය දැන් මේ මැද පෙරදිග යන මැද පෙරදිග අපෙන් යනවා විශාලම සංඛ්‍යාව අන්න ඒ වගේ කට්ටියට අරගේ ටිකට් එකක් ගන්න බැරි කට්ටියට බාගෙට ටිකට් එකක් ගන්න අරමුණ පැහැදිලිවම තමයි නමුත් ඒන් ලොකු අලාභයක් උනා කියලා නෑ හරි නමුත් ඒක දූෂණයක් කියන්න බෑ ඒක ඒක හොඳ පරමාර්ථකින් ගිහිල්ලා මොකද ඒකට මිලියන 1000 ගණක් ඕන වුණා ඒ අක්ෂේ රජයට මාවිල්ලාරුවෙන් පස්සේ යුද්ධය ඇවිලුණා සල්ලි දෙන්න බැරි වුණා එතකොට ඒකට වෙන් කරන්න පුළුවන් උනේ මිලියන 200 ගණයි ඒ අනුව තමයි ඒක අසාර්ථක බවට පත් වුණේ නමුත් අද මේ ප්‍රශ්නේ විසඳෙනවා මොකද අද නැවත ජාතික ගුවන් යානය අපි ගත්තා ඒක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දෙයක් මම ඉතාමත්ම සතුටු වෙන දැක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ වාඩි වී සිටීම ගැන අය ජාතික ගුවන් යානය පීටර් හිල්ට කිව්වා එළියට බහින්නේ කියලා
එයා කිව්වා එළියට බහිනවා නම් අපි අයින් වෙනවා. අයින් වෙන්න කිව්වා. එහෙම තමයි රටක නායකයෙක් ඉන්න ඕනේ. තමන්ගේ ජාතික අනන්‍යතාවයේ පාවා දීලා සල්ලි වලට යන එක නෙමෙයි තියෙන්නේ. එතකොට යන්නේ කියලා මම ඉතාමත්ම සතුටු වුණ දෙයක් තමයි ආලංක දැන් ගත්තා. ගත්තාම ඇත්තටම අපිට දැන් මිහින් න්‍යායක හදනවා නම් අපිට ජාතික ගුවන් යානයකට නෙමෙයි අවශ්‍ය. අර බජට් එයාලා ඉන්නේ. ඒක හැමතැනම තියෙනවා. ඒකට විශාල මුදලක් යට කරන්න පුළුවන් නම්. එතකොට දැන් අපි මිහින් න්‍යායක මේව කරයි කියන්නේ එක පාටම කරන්න බෑ. තවමත් ඒගොල්ලෝ උත්සාහ ගන්නවා ගුවන් යාන කීපයක් බදු ක්‍රමයට අරගෙන මිහින් න්‍යායක මේ රටේ අමාරු කට්ටියට දැන් ඉන්න ඉන්නම ඉන්ධන විල වැඩි වෙන හින්දා විශාල ප්‍රශ්නයක් වෙනවා. ලෝකේ හැම රටකම බජට් එයාලයින්ස් කියන එක වැඩි කරනවා. ඒකින්ද මේව කරන්න. හරි. එතකොට මේ මිහින් ලංකායක අනිත් එක දැන් මෙතුමා කිව්වා කෝප් වාර්තාව. මේ කෝප් වාර්තාව ඔක්කොම තියෙන අපේ රජයේ කාලේ. එතකොට අද අග්‍රවිශ්වකාරවරයාගේ ඊයේ තීන්දුවේ පැහැදිලිව තියෙනවා මේකේ කවුද මගේ උත්තරකරු කියලා. මේකේ දූෂණයට මේව කරලා තියෙන්නේ මේක කියන ඇමතිවරියක්වත් නෙවෙයි. මතක තියාගන්න මේ පිළිබඳව චෝදනාව රජය ඉදිරිපත් කරාම රනිල් වික්‍රමසිංහ මහත්මයාට රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද කර පැහැදිලි කිව්වා. මොකද එතුමානේ අගමැති. කැබිනට් එක අනුමත කරානේ මේක. එහෙනම් දැන් මේක කැබිනට් එක අනුමත කරන්න මුළු කැබිනට් මණ්ඩලයෙන් මේකට වග කියන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය. මේ මහින්ද රාජපක්ෂය චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව නෙවෙයි. එතුමා කිව්වා අර අලුත් පත් කිරීම ගැන සඳහන් කරා අලුතෙන් ජෝන්සන්ලත් ඇමතුමා. නෑ ඉන්නේ නෑ ඒකත් තියෙනවා. එතකොට මේ ලංකා මැරයින් එකේදී තමුන්නාසේ මතක තියාගන්න ලංකා මැරයින් එක දෙනකොට ලංකා මැරයින් එකේ බෝනස් අරගලේ කිව්වා. චන්දන කියලා එක්කෙනෙක් ඉන්නේ ජනතා ජාතික සේවක සංගමයේ. මෙතුමාට බලුවන් ගිහිල්ලා ආන්න. ඒකේ ඒ බෝනස් අරගලේදී අපි පෙරදිලා 2004 ඉන්නකොට ඊතර දිනා UNP ශ්‍රී ලංකා JVP බුද්ධ සම්පත තුන තුනේ නාමයකින්ට එන්නේ කෝ ආවේ නැහැ මම ගියා. කවුද එදා කතා කරේ චන්දනට? කතා කරලා මේක වහම විසඳන්නේ කිව්වේ මම ගියාට පස්සේ ජෝන් ෆීල් සමාගම කලලේට පත් වෙලා මේක මෙහෙ කරන්නේ. මේ ලංකා මැරයින් එක මහ විශාල පාවදීමක් ඒක හරි. ඉතාමත්ම සොච්චම් මිලියන රුපියල් මිලියන 500කට දුන්නේ. මං හිතන මාස 6ක් යනකොට ඒගොල්ලෝ මේ මිදල මුල මෙහෙ කරා. එතකොට මේ චන්දනට කතා කරේ කවුද? මේ ලංකා මැරයින් එක වෙනුවෙන්. මලික් සමරික්‍රම මහත්මයා. කතා කරලා කිව්වා මේ මේක සමතේකටපත් කරන්න පුළුවන්. ඒසරේ කිව්වා ගබරන්න බෑ දැන් රාජිත මැතිතුමත් ඇවිල්ලා අපිත් එක්ක සහභාගී වෙලා නෑ මෑ මගේත් කොටස් තියෙනවා. හරි. එතකොට ඒක එතකොට තමයි අපි දැනගත්තේ එතුමරත් කොටස් තියෙනවා කියලා. හරි. එතකොට මේවා උඩ තට්ටුවේ උනේ. එතකොට මේ චෝදනාව දුන්නාම රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වේ මොකද? මේකට මම වග කියන්නේ නෑ මේක කැබිනට් තීන්දුවක්. තමිනුත්. ඒ නිසා කැබිනට් මණ්ඩලෙම තීන්දුවක්. එතකොට කරුජය සූර්යවත් මිලින්ද මොරකොඩවත් GLP රිස්සත් නෙමෙයි. හරිද? කැබිනට් තීන්දුවක් යටතේ කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්න සියලුම ඇමතිවරු බැඳී හිටිනවා. එතකොට අගමැතිවරයා වෙලා හිටපු එක්කලා කියනවා නම් මේක මගේ වැරද්දක් නෙවෙයි. ඒකට වග කියන්න ඕන කියලා හිටපු ජනාධිපතිතුමියත්. මොකද එතුමිය තමයි කිව්වා කැබිනට් මණ්ඩලයේ සභාපති ධුරය කරේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇන්සාඩ් එකේ කරපු කතාව. හරි. එතකොට මේව රජයක් වශයෙන් පිළිගන්න ඕනේ. එතකොට මේ කෝප් එකේ සම්පූර්ණ මේවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕනේ නැහැ කෝප් එක යට ගන්න. මොකද මහින්ද රාජපක්ෂේ කාලේ නෙමෙයි උනේ. ඒක එක්සත් ජාතික පක්ෂ රාජය. එතකොට ඒකේ වාර්තාව අද යවලා තියෙනවා නීතිපතිතුමාට. ඒකේ වාර්තාව යවලා තියෙනවා මේකට. එතකොට අද වාසුදේව නානායක්කාර මේකට විරුද්ධ උසාවියන්නේ ජනාධිපති උපදේශකවරේ. හරි. මේ කෝප් වාර්තාව මේ කෝප් වාර්තාවට වඩා හොඳට මේ නඩුව විභාගේ මේව කරේ. එතකොට ඒ වාසුදේව නානායක්කාරගේ නඩුව තමයි ඔය තියෙන්නේ. දැන් දෙවෙනි නඩුවත් එනවා අනිත් එකට. මොකද ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක දුන්නේ. අපේ ආණ්ඩු කාලේ. හොඳයි. තුන්වෙනි එක ඇවිල්ලා තියෙනවා චන්ද්‍රිකා කුමාරතුංගගේ ඉඩම් ගන්න. ඒක කරුණාවක් තමයි සාකච්ඡා කළ යුතු අවසන් මිනිත්තුවේ. මෙතුමා කිව්වා ආදාර මා කලින් කියපු ඇමතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් කියද්දි විදුලි බල මණ්ඩලයේ තමයි ලොකුම දූෂණ ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ කියලා. පිළිගන්නවා මෙතුමා රජයේ ඇමතිවරයෙක් කියලා. ඉලෙක්ට් විබෝ මේ විදුලි බල මණ්ඩලයේ තියෙන දූෂණයක් නෙවෙයි. විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් තියෙනවා. රුපියල් බිලියන 45ක් අපිට වැය වෙනවා. ඒකට ප්‍රධානම හේතුව ඉන්ධන වලින් තමයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක දුවන්නේ. අද විදුලි බල මණ්ඩලයෙන් විදුලියෙන් 60% ජනනය කරන්නේ ඩීසල් වලින්. මෙන්න මේක තමයි තියෙන්නේ. එතකොට මේ රටට ගේන ඉන්ධන වලින් 30% පාවිච්චි කරන්නේ විදුලි බල මණ්ඩලයට. ඒතර විදුලි බල මණ්ඩලයට මේ මුදල් දෙන්නේ තනිකර සානාධාර මුදල් වලට. ඒ නිසා රජයට ලබන පාඩුව විදුලි බිල නැති කරන ඉහළ නොදා ඉන්න. දැන් අද එංගලන්තේ 105%කින් විදුලි බිල වැඩි වෙලා තියෙනවා. නමුත් අද 7%ක්වත් වැඩි වෙන්නේ නැත්තේ ඒ මුදල රජය බාර අර ගන්නවා. ඒතකොට අන්න එතන තියෙන විශාල පාඩුවක්. ඒ නැතුව විදුලි බල මණ්ඩලයේ මහ විශාල දූෂණයක් කියන එක කවුරුවක්වත් පාර්ලිමේන්තුවේවත් කොහෙවත් අද වෙනතුරු ඉතුරු කරලා නැහැ. අනිත් එක දැන් 1947 ඉඳලා මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක විපක්ෂේපත් කරා. ඒක බොහොම හොඳ වැඩක්. ඒක මම කියන්නේ නැහැ කියලා. නමුත් 47 ඉඳලා මතක තියාගන්න කෝප් එකේ හිටපු සභාපතිවරු මේ ආණ්ඩුපක්ෂෙන් හිටියා. එතකොට ඒ වගේුණයි කියලා මේ ඒ හැම කාලෙම දූෂණ උනේත් නැහැ. නොඋනේත් නැහැ. මේ දූෂණ කියන එක හැමදාම හැමෝටම කියනවනේ. ඒකට වාර්තා කළා, ඒවා පුප්පු කළා, සාධනීය කළා, ගෙනල්ලා කරනවා නම් අනිත් කට්ටියට ඒකට උත්තර නැත්තම් තමයි මේක දූෂණයක් කියලා හරියට තියෙන්නේ. කාටද හැමෝටම දූෂණ චෝදනා දෙන්නේ? හැමෝටම දූෂණ චෝදනා දෙන්නේ. හරි. ඉතින් මේ ඉරුදින පත්තරෙන්ම මෙතුමටත් දූෂණ චෝදනා දැම්මා. හරි. අපි පිළිගත්තේ නැහැ නේද?
මේ කෝයාරි පත්තර කෑලකින් ගැව්වයි කියලා දූෂණය කියලා. තව කවුරුහරි කිව්වයි කියලා JVP එකේ මන්ත්‍රීවරයෙක් වේදිකාවේ. එහෙම දූෂණනේ. මම ඉදිරිපත් කරපු හැම එකටම මම ඉදිරිපත් කළ එක සාධනයක. හොඳයි. එමතුමනේ කරුණු ගණනාවක් අපි ඉදිරිපත් වුණා. ඊළඟ අවස්ථාවේදී ඔබතුමාගෙන් නේවා. කෙටියෙන් හෝ